පෝලිමක නමිඳු සිටින්නේ ඉදිරි කෙළවරේ සිට අටවැනි අටය. පසුපස කෙළවරේ සිට පස්වැනි අටය. මේ තොරතුරු ඇසුරෙන් අපෙන් අහන ප්‍රශ්නේ අපි බලමු මොකද්ද කියලා. මෙම පෝලිමේ සිටින ළමුන් ගණන කොපමණද? මේ තොරතුරු ඇසුරින් අපි සොයන්නට ඕනේ මේ පෝලිමේ සිටින ළමුන් ගණන කොපමණද කියලා. හොඳයි. ඒ සඳහා අපි මේ ගැටලුව විසඳීමේ පහසුව සඳහා, ඔබට තීරුම් ගැනීමේ පහසුව සඳහා මම මේ නමිදු සිටින පෝලිම මේ විදියට ඇඳගෙන පෙන්වන්නම්. හොඳයි. ඔබට පේනවා ඇති නමිදු අටවෙනියට සිටින්නේ ඔබට ඉදිරියෙන් තවත් හත් දෙනෙක් සිටිනවා. නමිදු ඉදිරියේ සිට ගණන් කළ විට ඔහු අටවෙනියට ඉන්නා වගේම පිටුපස සිට ගණන් කළ විට ඔහු පස්වෙනියට. ඒ නිසා අපි ඔහු පෝලිමේ සිට ළමුන් ගන්න සෙවීම සඳහා 8ට 5ක් එකතු කරනවා. එතකොට අපිට ලැබෙන පිළිතුර 13යි කියලා. හැබැයි අපි ඒ 13න් එකක් අඩු කළ යුතුයි. ඇයිද? නමිදු දෙපාරක් ගණන් කරලා තියෙන නිසා. එහෙනම් 13න් එකක් අඩු කරාම අපිට ලැබෙනවා පිළිතුර 12යි කියලා. හොඳයි, අපි දැන් බලමු මේ නමිදු ඇතුළු කණ්ඩායම සිටින පෝලිමේ 12 දෙනෙක් ශිෂ්‍යයන් ඉන්නවද කියලා. එනිසා මොකද කරන්නේ? මේ සෙසුන් අංක 1 සිට අපි මේ විදිහට පිළිවෙලින් අංක යොදාගෙන ගිහිල්ලා බැලුවම අපිට පේනවා මේ පෝලිමේ 12 දෙනෙක් ඉන්න බව. එහෙනම් අපිට පහසුවෙන් මේ ගැටළු විසඳන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ සාකච්ඡා කරේ. හොඳයි. ඉහත ගැටලුවම මෙලෙස විසඳන්නත් අපට පුළුවන්. හොඳයි. ඔබට මේ තීරුම් ගැනීම පාසු සඳහා නැවතත් මා මේ නමිදු ඇතුළු කණ්ඩායම මේ විදිහට ප්‍රදර්ශනය කරනවා. පෝලිමේ ඉදිරියේ සිට ගණන් කළ විට නමිදු සිටින ස්ථානයේ අටවෙනිය. පෝලිමේ පසුපස සිට ගණන් කළ විට නමිදු සිටින ස්ථානය 5. එහෙනම් අපි 8යි 5යි එකතු කරනවා. 8යි 5යි එකතු කරලා ලැබෙන පිළිතුර 13යි. ඒ 13න් අපි එකක් අඩු කරනවා. ඒ මොකද අපි නමිදුව දෙවතාවක් ගණන් කරලා තියෙන නිසා. එනම් 13න් එකක් අඩු කර විට ලැබෙනවා පිළිතුරක් 12යි කියලා. ඒ කියන්නේ නම් මේ නමිදු සිටින පෝලිමේ සිටින ළමුන් ගණන 12ක් බව අපිට හොයාගන්න පුළුවන්. ඉහත ගැටලුවම මෙන්න මේ ආකාරයෙන්ුත් අපිට විසඳිය හැකියි. බලන්නකෝ, නමිදු සිටින්නේ අටවෙනියට නම් ඔහුට ඉදිරියෙන් සිටින ළමුන් ගණන 7යි. පිටුපසින් ගණන් කළ විට නමිදු සිටින්නේ පස්වෙනි ස්ථානයේ නිසා ඔහුට පිටුපසින් ළමුන් 4 දෙනෙක් ඉන්නවා. එහෙනම් දැන් අපි කරන්නේ ඉදිරියෙන් සිටින ගණනයි පිටුපසින් සිටින සංඛ්‍යාව එකතු කරනවා. 7ට 4ක් එකතු කළාම 11යි. ඒත් අපි ඒ ලැබෙන පිළිතුරට එකක් එකතු කරනවා නමිදු මේ සංඛ්‍යා දෙකේ නොමැති නිසා. එහෙනම් දැන් 7ට 11ක් එකතු කරා, දැන් ඉන්නවා සංඛ්‍යාව 12ක්. එහෙනම් පෝලිමේ සිටින සමයි සංඛ්‍යාව 12යි. මේ ලබාගත් දැනුම ඇසුරෙන් මෙන්න මේ පහත දැක්වෙන ගැටලු දෙක විසඳන්නට ඔබ උත්සාහ කරන්න. සසිඳු පෝලිමක සිටින්නේ ඉදිරිපස සිට ගණන් කළ විට 15 වෙනි අටය. පිටුපස සිට ගණන් කළ විට 7 වෙනි අටය. පෝලිමේ සිටින සිසුන් ගණන කොපමණද? දෙවැනි ප්‍රශ්නය, අපගේ නිවස ඉදිරියේ සිටුවා ඇති විදුලි පහන් කණුව ප්‍රධාන මාර්ගයේ සිට ගණන් කළ විට 35 වෙනි කණුවයි. එයට පිටුපසින් තවත් කණු 9ක් සිටුවා ඇතනම් මෙම මාර්ගයේ සිටුවා ඇති
විදුලි පහන් කණු ගණන කොපමණද?